සුබදැසනක් අපේ වින්දන උදැසනේ මගේ හතරමායමෙන් ආවා බොහොම ලස්සන ගෙදරකට ලස්සන ගෙවත්තක් තියෙන ලස්සන ගෙදරකට ලස්සන කලා පවුලක් වාගෙන. අද දවස අපි ආවේ ඔබ බොහොම ආදරය කරන වගේම අපේ රටේ ඉන්න ප්‍රවීණ කලා පවුලක් වාගෙන. ආවේ කොහෙටද, අපි කවුද, හම්බ වෙන්නේ කාත් එක්කද කතා කරන්නන්නේ කියලා ගිහම් බලාගන්න පුළුවන්. හැබැයි ඊට කලින් මම කියන අපි ඇවිත් ඉන්නේ මහාචාර්ය සනත් නන්දසිරි මහත්මගේ ගෙදරට. එහෙමනම් අපි ගිහිල්ලා බලමු කවුද අද දවසේ ගෙදර ඉන්නේ කියලා. එන්න මාත් එක්ක. දැන් අපි අද දවසේ වෙන්දනිය දැස්සනේ මගේ හතර මායිමෙන් ආවේ මේ මම එතකොට කිව්වා මහාචාර්ය සංගීත නිපුන් සනන් නන්දසිරි මහත්මයාගේ ගෙදරට තමයි ආවෙ. ඉතින් ගෙදරට ආවම කලාකරුවන් ගොඩක් ඉන්නවනේ ඉංග්‍රීසි තියෙන්නේ. මල්කාන්ති නන්දසිරි මහත්මිය, එතකොට අනුරාධ නන්දසිරි මහත්මිය, එතකොට මේ හැමෝමත් එක්ක කතා කරනවා. අපි ආවෙ කොහෙටද කියලා කියන්නකෝ. මේ ඇඹුල් දෙනිය අපේ ගෙදරට එන ලිපිනය නම් 10B පරණ කොට්ටාව පළවෙනි පටුමග ඇඹුල් දෙනිය නුගියගොඩ. හොඳයි. එහෙනම් ඉතින් අන්න අද දවසේදී අපි ඇවිත් ඉන්නේ ලිපිනේ කිව්වොත් ඔය විදිහට. එහෙම නැත්නම් ඉතින් දැකග මං කට්ටියම අඳුර ගන්න පුළුවන්. දැන් මම මුලින්ම කිව්වා අපි අවශ්‍යම කෙනා තමයි නැත්තේ. අපේ සර් තාම දකින්න හම්බුණක් ඔය ඉන්න තිස්ස. වාසනාවන්තයි ඉන්නවා මහත්තයා. ඉන්නවනේ. හරි. එහෙනම් අපි තව ටිකකින් සර්ටත් කතා කරමු. ඊට කලින් මං අක්කගෙන් දැනගන්න කැමති. කො අක්ක මොනවද මේ දවස්වල කරන්නේ? මොනවද වැඩ කටයුතු කොහොමද කියලා. වැඩ කටයුතු නම් ගොඩයි. මූලිකවම අපේ ගෙදර තාත්තක සංගීත පන්ති තියෙනවා. ගාන්ධාරි සංගීත ආයතනේ. ඉතින් මේ දවස්වල ඒකේ දරුවන් විභාගයට සූදානම් වෙනවා. ඉතින් මම තාත්තට උපරිම සහයෝගය දෙන සතියන්තේ සතියේ දිනවල මම විෂය නිර්දේශය කරන කෙනෙක්. පාසල් විෂය නිර්දේශය සංගීතය පන්ති තියෙනවා. ඊට අමතරව මම ඉගෙන ගන්නවා. ඉතින් මේ දවස්වල මමත් බාහිර උපාධියට පාඩනුත් කරනවා. ඒකම මෑතකදී අපි තාත්තගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය ආරම්භ කරා. ඇත්තටම හිරු මාධ්‍ය අනුග්‍රහයෙන් තමයි ඒකේ පළවෙනි මංගල දර්ශන අපි කරේ. ඉතින් ඒකේ වැඩ කටයුතු අම්මයි මමයි ඒ සංවිධායකවරු එකතුල ඒවත් කරා. කෑගල්ලෙන් තමයි ආරම්භ කළේ. ඊට පස්සේ කොහෙටද යන්න බලන්නේ? දැන් සංවිධායකවරුන්ට ඇවිල්ලා තියෙන ඇලියුම් කිහිපයක්ම. ඉතින් ඒගොල්ලෝ තමයි කියන්නේ. එතකොට අපි සහභාගී වෙනවා. මං හිතන්නේ ඔබ ගීතත් බොහෝ ප්‍රමාණයක් තියෙනවනේ නේද? ඉතින් ඒ හැම ගීතයක්ම මං හිතන්නේ අහන්න අවස්ථාව සැලසෙ ඉදිරි ප්‍රසංගවලදී. හරි. ඉතින් දැන් අපි දැන් ගොඩක් දේවල් කතා කළා. මේ ලස්සන ගෙවත්තකුත් තියෙනවා. කවුද මල්වවන්නේ? අක්කද නැත්නම් අම්මා? ඇයි ඔය? මම රස විඳිනා විතරයි. මම තමයි ගොඩාක් ආස මල් නෙලවලු ඔක්කොම බවනවා. මේ වත්ත අපි ගනිද්දී ගස් මුකුත් තිබුණේ. මේ සියලු දේවල්ම මගේ වමනාවේ වාපුවා තමයි. හැබැයි මේකලා හොඳ රස විඳිනවා. අපේ මහත්තයත් සමහරවිට බොරු කියනවා. මගේ මමයි පැල කරේ කියලා. දැන් ওই මල් පැල හිටවනවා වගේ මේවට සාතු කරන්නත් එපා. දැන් අක්කා ඒවටවත් සහයෝගය දක්වන්නේ නැහැ. මේ ගෙදර කියන අම්මලා විදේශගත වෙලා නැත්තම් ඒ ඔක්කොමත් අම්මා කරන්නේ. විදේශගත වුණා විතරක් ඉතින් අම්මලා නැරලා තියෙන්නේ හිඳ වතුර දානවා, මඩ බල්ලා දානවා, පොර දානවා, සීරු දේම කරනවා. මම ඒව නැත්තම් විදිහ ලස්සන තියාගන්න බෑනේ. හරි. අපි දැන් ගොඩාක් දේවල් මෙතන ඉඳන් කතා කරලානේ. හැබැයි ඉතින් මේ සර් නැති එක ලොකු අඩු පාඩු. අපි සෝහාගේ නම මගේ ප්‍රධාන කාරණා උදේන කිතවම් පස්සේ බලන්නේ. හැබැයි මගේ කාරණා තේක හදලා දෙන්නේ. එක එකනට පැවරුණු වෙන වෙන කාර්යභාරයන් දෙන්නේ. හැබැයි මේ මම බැලුවා මොකද මේ පැන්ට්‍රි එකේ, ඩයිනින් රූම් එකේ, ඩයිනින් ටේබල් එකේ ඉඳගෙන පත්‍රේ බලනකොට මම හිතුවා මේ කෑම කන්න ලෑස්තිලා දන්නේ නැහැ. නෑ මම මගේ පත්‍රේ බලන මේ තැන මෙතන තමයි. මෙතන. ඔව්. මෙතෙන් තේක තාටක් වෙලා යනකොට එනවා. දැන් ඒ තේක බීලා පත්‍රේ බලලා නාලා තමයි වැඩ කටයුතු කරන්නේ. ඊට පස්සේ යනවා
අපිට කියන්නක දැන් ලස්සන ගෙදරක් තියෙනවා ලස්සන ගෙවත්තක් තියෙනවා සර් කොහොමද දැන් සර්ගෙන් කොයි වගේ මේ සහයෝගයක්ද ලැබෙන්නේ මේ ගෙදර ලස්සනට තියාගන්න මේ ගෙදර ලස්සන ගෙවල් දැකලා නැද්ද එහෙම කියන්නේ බා පොච්චර ලස්සන ගෙයක් තියෙනවා අපිට අපේ හැටියෙන් අන්දන් ඇති ඉතින් දැන් කියන්නේ සර් ලස්සනේ මේව තියාගන්න සර්ගෙන් කොහොමද සහයෝගය ලැබෙන්නේ මගේ කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ මේ ගෙදර ලස්සන තියාගන්න මේ මේ අපේ මල්කාදී දුවයි තමයි ඔය කරන්නේ මම ඉතින් ඒව හරි වැඩි පොඩ දැක්කම කියනවා ඉතින් වැඩි ඉතින් හැබැයි තව කියන්නේ මූලිකව මේ මුළු ගේම නිර්මාණය කරද්දී සියලු දේම උපදේශ අනුශාසනා මේ කරපු කට්ටිය දුන්නේ කෙනෙක්ම නිර්මාණ ශිල්පියා ඔබතුමා ආපෝ එහෙම කියන්නේ ඔව් තාත්තා යාගේ තාත්තා හොඳම හොඳ ගෘහ නිර්මාණ ශිල්පියෙක්ම තමයි අපේ තාත්තා ගෙවල් හදනවා ගොඩනැගිලි හදනවා අපි දැකලා නැහැ කවදාවත් පෙන්නලත් නැහැ. නමුත් අර නිකන් හුරු වගේ තියෙන මට අයහෙට මලියක් තිබුණා අයියන් ජීවිතේ ගත නැහැ. ඉතින් අපිට තිබුණා වගේ හුරුවක්. ගතියක් තිබුණා. ඒ ගතිය තමයි ඉතින් ඔය මේ කරනකොට එළියට එන්නේ. ඉතින් එයා සමහර මේ ගොඩනැගිලි හදනකොට ඉංජිනේරු මාත්‍රේම එනවා. මම සමාදේවල් කිව්වා මේකවල බුදු වෙතනවා. නමුත් තාත්තගේ ඇස් දෙක සහ තාත්තගේ අවධානය ඒ හැම දෙයකම තියෙනවා දැන් කියන්නේ මපුළු දෙලක් උනන් දකින්නවා අපිට අපිට ඇහැ ගැටෙන්නේ නැති තැන් තාත්තට පේනවා දැන් ගඳ සුවඳ ඒ වගේ දේවල් එහෙම පේනවා ඒ වගේම දැන් අපේ මහත්තයරත් එහෙමයි ඉතින් මෙයාටත් අපිට නොතේරෙන නොපේන තැන් මේ තාත්තටයි කියන්නේ පිළිවි පාර්ශවයට තමයි ඒව පේන්නේ ඒවා කියලා නකුරුවත් මට කේන්දියක් එහෙම හෙවුත් තියෙනවා මට කේන්දියක් නෑ සාමාන්‍යයෙන් හැමතිස්සෙම කේන්දියක් මනුස්සයෙක් මේ සමාජයන හැමතිස්සෙම කේන්දිය කිලින කට්ටිය ඉන්නවානේ මට ඒව නෑ අපල කොහොම කළා අතවල තමයි කේන්දියක් ඔය කේන්දවල නෑ හෙවුත් පොඩ්ඩක් කේන්දිය යනවා වැඩිපුරම බැනුම් ගන්නේ කවුද මේ කේන්දිය කිය වෙලාවට මං දුව වෙනු ගන්නෑ ඉතින් දුවට කවදාකද බලන්නේ ආදරයක් කතාවක් නෙවෙයි ඉතින් ආදරේ තමයි දරුවෙකුට ආදර නැත්තම් තාත්තා කෙනෙක් පුළුවන් නේ හරි එහෙනම් අපි තවත් කොහෙද මේ ගෙදරට ලස්සන තැන් අනිවාර්යයෙන්ම අපිට යමු හරි හරි යන්න මේ කෑවේ සම්පූර්ණ ඉතින් අපේ දුවලාගේ රජ ගන්න ගෙදර කොහොමද තට්ටු දෙක තුනක් නේ තුනක් ඇත්තටම ඔය කියන්නේ රූෆ් ටොප් එකකින් තමයි නවත්තලා තියෙන්නේ ඒ පදිංචිය තියෙන්නේ දෙකේ උඩට තව නැගන්න පුළුවන් ඉතින් රූෆ් ටොප් එකක් තියෙනවා දැන් මේ ගෙදරට මේ ලස්සන ඇත්තටම සුදු පාට කලර් එකනේ සුදු වර්ණේනේ තෝරගෙන තියෙන්නේ ඒ ඔයාද නැත්නම් අම්මද නැත්නම් තාත්තද කොහොමද අදහසක් ඇත්තටම කියන්නේ ගේ නිර්මාණය කරනකොට ඇවිත්
අපිට ප්ලෑන් එක ඇඳගෙනකොට අපිට කැමති දේවල් කරන්න කිව්වා. දිනස ලැබුණා. එතකොට අපි කාගෙන් කැමත්තයි ඊපස්සේ අදහසක් වුණේ සුදු පාටට ගොඩක් එළියයි මේ විශාල ප්‍රමාණ නිර්මාණයේදී අදහසත් ඇරලා තියෙන එක. නමුත් එකක් වැසි වෙලාවට ගොඩක් හිරිකඩ ගන්න බැ. මුලින් එක්ක වැස්සාම අමාරුයි. හිරිකඩ එහෙම නැහැ හින්ද ඊට පස්සේ අපි ඒකට උඩින් තාත්තල නිර්මාණය කරා වැහෙන්න. හැබැයි වෙන්ටිලේෂන් තියෙනවා. වටෙන් ඇරිලා තියෙනවා. උඩින් විතරක් වැහිලා තියෙනවා. වැස්සෙන් ප්‍රවේශම් වෙන්න විතරයි අපි එළියයි හොලඟයි එනවා. එළියයි හොලඟයි. ඒක අත්‍යවශ්‍ය නිර්මාණයක් ඉදිරියට ආලෝකය අවශ්‍යයි. මේ වාතාශ්‍රය හොඳට ලැබෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ හොඳ ගෘහ නිර්මාණ ශිල්පී තාත්තනේ. කලුවරට කැමති නෑ. අදින් බෑ. මම දැන් දෙකක් තියෙනවා අපේ මහත්තයා ගොඩක් අගේ කරන. අවශ්‍ය. මේ ලයිට්ස්. ඒ වගේම ෆෑන්. දැන් සමහර දිවල් වලට ගියාම ෆෑන් එකකට වැඩිය නෑනේ මැද සායි. මේක එයා ඉඳ ගන්න හැම තැන ෆෑන් එකක් තියෙනවා. තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ ෆෑන් ෆෑන් එකක් හරි තියෙනවා. දැන් මේ ගෙදර මම දැක්ක මේ චුප්කි ඇරුණම තවත් ගොඩක් යාළුවෝ ටිකක් ඉන්නවනේ. ඒගොල්ලන්ට කෑම හදන්න කවුද? අම්මා. අම්මා. නෑ මම හැබැයි නිතරම මේ කියන්නේ මම ගෙදර නැති වෙලාවට ඒ සියලු දේවල් ඒගොල්ලන්ට නිසියාකාරව කරන්න දුව. මොකද අපිට උදව්වට අත් උදව්වට කෙනෙක් හිටියත් නැතත් අපි ඒ ටික හරියටම කරනවා. දැන් අපි ගොඩාක් දේවල් කතා කරලා අපිට යන්න වෙලාවත් ඇවිල්ලා හැබැයි යන්න කලින් මෙච්චර වටින කියන තුන් දෙනෙක් ඉන්නකොට කොච්චර දේවල් අපිට මේ රස විඳින්න මම හිතන්නේ ගීත ගැන කතා කරලා ගොඩක් කාල වෙලාව නැතත් මම හිතන්නේ එක ගීතයක් කරේ තුන් දෙනෙක් එකතු වෙලා රස විඳින්න නැත්නම් ඒක ලොකු අඩුවයි. ඒ නිසා අපි පළහැට යමු. හොඳයි එහෙනම් අපි මේ ගොඩාක් කාල වේලාව ගත කළා විඳින උදැස්සන අද දවසේ මගේ හතර මායිමේ ඔබතුමන්ගේ ගෙදර. ඉතින් යන්න කලින් ඔබතුමන්ගෙන් අපිට තෑග්ගක් ඕන. තුන් දෙනාම එකතුලා ලස්සන ගීතයක් ගායනා කරමු. ඒකෙන් තමයි අද දවසේ අපි කතාව කියන්නේ. මේ ගීතෙම ගෑන් ඉස්සෙල්ලා කතාවක් තියෙනවා කියන්නේ. මේ ගීතෙ මුල්ම රෙකෝඩ් කරේ දැන් අවුරුදු 40ටත් වඩා අද ඉස්සෙල්ලා. මේ ගීතේ කොරස් කළේ 40කට ඉස්සෙල්ලා මල්කාන්ති කිව්වා මේක කොටගම කනවා. ඒක මම බඳින්නත් ඉස්සෙල්ලා කිව්ව මේ ගීතේ. ඒ කොටගම කනන් ඇවිල්ලා තමයි අදත් කොටගම කනන් ඉන්නේ තමයි. හරි. හරි එහෙනම් අපි මගේ හතර මායිමින් සමු ගන්නවා. මම හිතන්නේ හැමෝම කාර්ය බහුලයි. ඉතින් ඔය තුන් දෙනාත් බොහොම කාර්ය බහුලයි. ඉතින් අපිට ලබා දුන්නු කාලයට බොහොමත්ම ස්තුතියි සර්ට වගේම වල්කාන්ති නන්දසිරි මහත්මියටත් අනුරාධන් සිරි මහත්මියටත් බොහොම ස්තුතියි. එහෙනම් අපි මේ ගොඩාක් සතුටින් අද දවසේ මම හිතන්නේ මගේ හතර මායිමේ ඔබතුමාගේ ගෙදර අපි ගත කළා. ඉතින් එහෙනම් අද දවසේ මගේ හතර මායිමින් සමු ගන්නවා. ලබන සතියේ බදාත් දවසේ විඳිනු උදෑසනෙන් ඔබව හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. සමා වෙන්න ඕනේ මමත් පොඩ්ඩක් කියන්න ඕනේ. අපි ස්තුති කරන්න ඕනේ ඔබලාට නාලිකාවටත් ඔබලා සියලු දෙනාටම අපේ නිවස ඇවිල්ලා කරමායිමට ගත්තට. හරි. එහෙනම් අපි ලැබෙන සතිය හමු වෙමු. මෙහිගෙන හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමු. අපි ගීතය අහමු. මගේ දටට දලදා හිමි සෙවණයි මගේ දයට දලදා හිමි සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි මගේ රටට දලදායි මේ සෙවණයි මගේ දෙයට දලදායි මේ සරණයි සැපතින් සපිරුණු නිවහල් දෙරණයි උපතින් මාහට මේ හැම උරුමයි